අද මං හිතුවා දානි ගෙවල් වලට නැතුවම බැරි සුදුලුණු මාළුව කොහොමද ඉක්මනින් හදාගන්න කියලා ඔයගලන්ට පෙන්නන්න මං සුදුලුණු මාළුවට මේ වගේ සුදුලුණු ගෙඩි පිටින්ම තමයි අරන් තියෙන්නේ මේ වගේ ලොකු ගෙඩි ඕනනම් අපිට දෙකට කපලා ගන්නත් පුළුවන් මං දැන් මේකට තුන පහ කුඩු තේ හැඳි එකයි මිරිස් කුඩු තේ හැඳි එකයි කහ කුඩු තේ හැඳි භාගිකුයි තව සූදුරු කුඩු තේ හැඳි භාගයක් ඒ වගේම ලුණු කුඩු මේ ඔක්කොම එකතු කර ගන්නවා ඊළඟට කපාගත්තු අමු මිරිස් කරල් දෙකත් මං එකතු කර ගන්නවා ගොරක කෑල්ලක් ඒ වගේම ලුණු ඊළඟට මං ගම් මිරිස් කුඩු ටිකකුත් එකතු කර ගන්නවා තෙම්පරාදු සඳහා මං අරන් තියෙනවා කරපිංචා බීලුණු කුරුඳු පොතු කෑල්ලක් උලුහාල් ඇට කිහිපයක් තව උඹල කට් ටිකක් අපිට තෙල් ටිකක් අවශ්‍ය වෙනවා ඒ වගේම දිය කිරි උකු කිරි මේ දෙකම මං අරන් තියෙනවා දැන් මං මේකට දිය කිරි ටික එකතු කර ගන්නවා මේ ඔක්කොම හොඳට අතින් කලවම් කර ගන්න ඕනේ මේකට තෙල් වැඩි දාන්නේ නැහැ මං තෙම්පරාදුවට මේ වගේ තෙල් පොඩ්ඩක් එකතු කර ගන්නවා ඊළඟට කරපිංචා බීලුණු ටිකත් එකතු කර ගන්නවා ඊළඟට උඹල කඩ කුරුඳු පොතු උලුහාල් මේ ඔක්කොම එකතු කරගෙන හොඳින් තෙම්පරාදු කර ගන්නවා ඊළඟට මං සුදු ලුණු ටික එකතු කර ගන්නවා මේ සුදු ලුණු මාළුව දානි ගෙවල් වලටම ආවේනික වෙලා තියෙන්නේ ගොඩක් අය හිතනවා මේක හදා ගන්න හරි අපහසුයි කියලා ඒ දානි ගෙවල් වලට ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නිසා තමයි ගොඩක් අය එකතු වෙලා මේ සුදු ලුණු සුද්ධ කර ගන්න සහ මේක හදා ගන්න උදව් වෙන්නේ මම මෙතන සුදු ලුණු ගෙඩි කුණක දික් තමයි මේ අරන් තියෙන්නේ අපිට ගෙදර කෑමට මේ වගේ පොඩි ප්‍රමාණයකින් හරිම ඉක්මනට රසවත් සුදු ලුණු මාළුවක් හදා ගන්න පුළුවන් කියලා ඔයගලන්ට දැන් පේනවා ඇති දැන් සුදු ලුණු ටික තැම්බිලා තියෙන්නේ මං දැන් උකු පොල් කිරි ටික එකතු කර ගන්නවා මේකට කිරි ගොඩක් දාන්නේ නැහැ සුදු ලුණු වල ගානටම හිඳෙන්න වගේ තමයි කිරි තියෙන්න ඕනේ සුදු ලුණු එදපු භාජනයටත් මං පොල් කිරි ටිකක් දාලා මේකේ තියෙන ස්පයිසස් ඔක්කොම අපේ ව්‍යංජනයට එකතු කරනවා මේ වගේ හොඳට කලවම් කරලා මම තව පොඩ්ඩක් වහලා තිනවා කිරි දැම්මට පස්සේ වැඩි වෙලා වහලා තියන්නේ නැහැ ඉක්මනින් ඇරලා කලවම් කරගන්න මේ වෙලාවට ලුණු බලලා ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න පුළුවන් මම තව ලුණු ටිකක් එකතු කරගන්නවා මේ වගේ හොඳින් කලවම් කරගන්න. ඉතින් අපි මේ විදිහට හරිම ඉක්මනට රසවත් සුදු ලුණු මාළුවක් හදාගත්තා. ඉතින් මගේ වීඩියෝස් බලලා මට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.